අද මම ඔයාලට කියා දෙන්නේ වතුර මෝටරයක හුලං ඇද්දොත් කොහොමද ලේසියෙන්ම හුලං අරගන්නේ කියලා. අපි වෙනදා කරේ මෙන්න මෙතන තියෙන මේ නට් එකක්. මේ නට් එක ගලවලා මෙතනින් තමයි අපි වතුර පුරවලා හුලං ඇරියේ. මම අද කියා දෙන්නේ ඊට වඩා ලේසි ක්‍රමයක්. මෙන්න මේ විදිහට මම මේක හදලා තියෙන්නේ. අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. දිගට වීඩියෝ එකේ රැඳී ඉන්න. මේ තියෙන මෝටරේ ඉඳලා ලින්දට යන බට ලයින් එක මේකේ මම මෝටරේ ගලවන්න ලේසියෙන් මෙතෙන්ට යුනියන් එකක් සම්බන්ධ කරලා තියෙනවා. මේ තමයි මම අලුතෙන් හදපු කෑල්ල. මේකට මම අරන් තියෙනවා අඟලෙන් භාගෙට අඩු කරන්න පුළුවන් රිඩියුෂන් T එක. ඊට පස්සේ අඟල් භාගෙ බෝල් වැල් එක මෙතන මෙන්න මේ සිදුර වහගන්න ඉන්කප් එකක් කරන් තියෙනවා. මොකද මේක ඇරලා තිබුණ රොඩු එහෙම යනින්ද මේක අපි ඔන්නම වහලා තියෙනවා. මේ විදිහට තමයි මේ ලිදට යන බට ලයින් එක මම හදලා තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ මෝටරේ ඉඳලා ටැංකියට අපි වතුර ගෙනියන බට ලයින් එක. මම මෝටරේ ලේසියෙන්ම ගලව ගන්න පුළුවන් වෙන්නේ මෙතන යුනියන් එකකු සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම අපි දැන් මේකේ හුලන් ඇද්දට පස්සේ මේකට අපි වතුර ගන්න ඕනේ හින්දා මේකට මේ අපි ටැංකියෙන් ගෙදෙට එන බට ලයින් එකෙන් මේකට වතුර ලයින් එකක් ගන්න ඕනේ හින්දා ඒක මම මේ සම්බන්ධ කරලා තියෙනවා. මේ අඟලෙන් භාගෙට අඩු කරන රිඩියුෂන් T එකක් කරන් තියෙනවා. ඒ කළා මේ භාගෙ බෝල් වැල් එකකින් තමයි මම මේකට වතුර දෙන්නේ. ඔයාලට පුළුවන් මේ ටැංකියට යන බට ලයින් එකත් එතකොට අපි මේ ගෙදරින්දලා ටැංකියේ ඉඳලා ගෙදෙට ගන්න බට ලයින් එකත් ළඟින්ම යන තැනකට මෙන්න මේ බෝල් වැල් එක සම්බන්ධ කරගත්තාම වැඩිය මේ අඟල් භාගේ බට ගොඩක් යන්නේ. පොඩි බට කෑල්ලකින් අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. මම මෙන්න මේ හදලා තියෙන විදිහට ඔයාලට හදා ගන්න පුළුවන් ලේසියෙන්ම. මේ වැල් එක මෝටරේ ළඟටම හයි කරන්න ඕනේ නැහැ. මම මේ ඔයාලට පෙන්වන්න තමයි මේ මෙතෙන්ට හයි කරලා තියෙන්නේ. මේක අපිට මේ බටේ මේ ටැංකියේ මේ මෝටරේ ඉඳලා ටැංකියේ යන බට ලයින් එකේ තියෙනවනේ. මේකයි අපි ගෙදර ටැංකියේ ඉඳලා ගෙදෙට්ට ගන්න වතුර ගන්න බට ලයින් එකයි මේ අතරට මේ ළඟම තැනකට හයි කරගත්තාම ලේසි මේක මේ ලිඳ ගාව මේ මෝටරේ ළඟටම ගෙනියන්න ඕනේ. මෙන්න මේ භාගේ බට ලයින් එක මම ඔයාලට පෙන්වන්න තමයි මේ විදිහට හයි කරලා තියෙන්නේ. හැබැයි මේක මෝටරේ වැඩ කරන වෙලාවට මේ වැල් දෙකම වහලා තියෙන්න ඕනේ. මොකද මේක ඇරලා තිබුණොත් මෙතනමුත් ටැංකියේ වතුර පිරෙනවා. මෙතනින් හුලං අදිනවා. එහෙම වුණොත් මෝටරේ වැඩ කරන්න ඒ හින්දා මේ වැල් දෙක අනිවාර්යෙන් වහලා තියන්න ඕනේ. අපි වෙනදා මෝටරේට හුලං ඇද්දාම අපි කරේ මෙන්න මේ නට් එක ගලවලා මෙතනින් වතුර පුරවපේක. අපි අද කරන්නේ ඒක නෙවෙයි. අපි ඉස්සෙල්ලා මෙන්න මෙතන මෙන්න මේ වැල් එක ඇරලා ඊට පස්සේ මෙන්න මේ වැල් එකත් අරිනවා. මෙතන ගහලා තියෙන ඉන්කප් එකත් ගලවනවා. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේ වැල් එකෙන් මම වතුර ලයින් එක ඇරියට පස්සේ මෝටරේ තියෙන හුලං මෙතනින් අහකට යනවා. දැන් මෙන්න මේ වගේ වතුර පිරුණට පස්සේ අපි මේ වැල් එක වහනවා. මේ වැල් එකයි වහලා මේ වගේ ඉන්කප් එක ගහන්න අපි බලමු. මෙන්න මේ ඇනේ ගලවලා මේකෙන් මෝටරේට දැන් වතුර පිරලා තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. මෝටරේ හුලං ඇද්දොත් හුලං අරින්න ලේසි විදියක් තමයි මම අද ඔයාලට මේ විදියට කියා දුන්නේ. ඔයාලටත් පුළුවන් කැමති නම් මේක මේ විදියට හදලා බලන්න. අපිට මේ වැඩේට ඕන වෙනවා භාගේ බෝල් වැල් දෙකක්, භාගේ වැල් සොකට් හතරක්, මේ අඟලෙන් භාගෙට අඩු කරන රිඩියුෂන් T දෙකක්, එන් කප් එකක්. මේ ටික තමයි අපිට මේ වැඩේට ඕන වෙන්නේ. මේ බෝල් වැල් එකට මේ වැල් සොකට් දෙක සම්බන්ධ කරනකොට හොඳට මේකට ට්‍රේ සීල් ඔතලා මේ විදිහට සම්බන්ධ කරගන්න. ඒ වගේම මේ හැම කොටසකටම හොඳට ගම් ගාලා අලව ගන්න. එහෙම නැතුනොත් වතුර ලීක් වෙන්න පුළුවන්. අපි මේ ඉන්කප් එක මෙන්න මෙහෙමනේ හයි කරගන්නේ. මෙතන ගම් ගන්න බෑ. මොකද අපිට මේක ඕන වෙලාවට ගලව ගන්න පුළුවන් වෙන්න තමයි අපි මේක තියෙන්නේ.
ඒ මෙතෙන්ට ගම් ගන්න නැතුව ඒක නිකන් ඔහම තියෙන්න හයි කරගන්න. මං හිතනවා අද මං කියා දුන්න මේ වීඩියෝ එක ඔයාලට තේරෙන්න ඇති කියලා. ඔයාලටත් පුළුවන් කැමති නම් මේ විදියට හදාගන්න. එහෙනම් වෙනත් දවසක වීඩියෝ එකක් හමු වෙනනම් සියලු දෙනාටම සුබ දවසක්.